You made a deal with your aunt. Why not with me? You'd adopt her? පසුගිය කාලේ විදේශ නාට්‍ය හා සිනමා නිර්මාණවල අපේ රටේ රංගන ශිල්පීන් දකින්න ලැබුණු බව අපි වාර්තා කරා. ඒ වගේම ලෝකයේ ප්‍රකට සම්මාන උළෙල නියෝජනය කරන්නත් අපේ රටේ රංගන ශිල්පීන් සමත් වූ බව අපි වාර්තා කරා. එලෙස තවත් විදේශීය සම්මානයකට නිර්දේශ වූ රංගන ශිල්පිනියක් ගැන අපිට වාර්තා වුණා. ඒ නිම්මි හරස්කම. 1997 මද තෙරෙසා ඉංග්‍රීසි චිත්‍රපටයේ ක්‍රිස්ටිනා හරහා ඇය රංගන දිවිය ආරම්භ කරනවා. අනතුරුව ඉරමැදියම මද තෙරෙසා ඔෆ් කල්කටා, නිසලකිර, ආකාශ කුසුම්, එන්කුම් ඔරුපර්, ඩොක්ටර්ස් ඇතුළු සිංහල, ඉංග්‍රීසි දෙමළ භාෂාවලින් නිකුත් වූ නිර්මාණ රසක ඇය සහභාගී වී තිබුණා. එමෙන්ම ඉරමැදියම චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසත්, සිග්නි සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසත් 2004 වසරේ විශ්ව කීර්ති සම්මානයත් ඇය දිනාගෙන තිබෙනවා. මෙවර ඇය නිර්දේශ වී තිබෙන්නේ ඇය රංගනයෙන් එක් වූ ද ගුඩ් කර්ම හොස්පිටල් කතාමාලාවේ 3 වෙනි සීසන් එක වෙනුවෙන්. ඒ බ්‍රිතාන්‍ය ජාතික ටෙලිවිෂන් සම්මාන උළෙලේදී. මෙහිදී නිම්මි හරස්කම හොඳම නාට්‍ය රංගන යන කාණ්ඩය යටතේ නිර්දේශ වී තිබෙනවා. ඒ වගේම ඇයට මනාප ලබා දීමට ඔබටත් පුළුවන්. ඊට අදාළ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබට ලබා ගත හැකි. නිම්මි හරස්කමට අමතරව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සම්භවයක් සහිත විකට නළුවෙකු මෙන්ම රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකුද වන රොමේෂ් රංගනාදන්ද හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා යන කාණ්ඩය යටතේ මෙම සම්මාන උළෙලට නිර්දේශ වී තිබෙනවා.